මහා රාවණ ඉතිහාසය පිළිබඳව අපි කොයි තරම් දේවල් කතා කරලා තියනවද චක්‍රායුධය කියලා කියන්නේ ඔබේ මතක අවුස්සන ඒ මතක තුලින් අවුරුදු 5000ක ඉතිහාසයකට ඔබ අරගෙන යන අපූර්වතම චාරිකාවක් බව දැන් ඔබ හොඳින්ම දන්නවා මෙතෙක් කල ශාස්ත්‍රීයව මම කරුණ ඉදිරිපත් කිරීම කළා වුණත් මම කරපු ගවේෂණවල ප්‍රතිඵලත් එක්ක ඔබ කිසිදා නොසිතන ප්‍රමාණය ඔබට කිසිදා අත් නොවිඳිය හැකි ප්‍රමාණය අනිකුත් අත්දැකීම් පවා ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි චක්‍රායුධ නිර්මාණය කළේ චක්‍රායුධය තුලින් මහා රාවණ ඉතිහාසයට නැවත පණ දීම සිද්ධ වෙනවා වගේම මේ රටේ ආයමත් මව් කුසින් නිපදිලා ඉන්න වීර හෙළයින් නිවරදි ගමනකට යොමු කිරීමත් මේ මහ පොළවේ එදා ඉඳලම ආත්මිකව ඉන්න අපේම වීරයින්ව ආයමත් මේ සමාජයට මතක් කර දීමත් චක්‍රායුධය හරහා සිද්ධ කරනවා අපේ දැයි වීරයින් කී දෙනෙක් නම් මේ මහ පොළොව උඩ විටින් විට ඇවිල්ලා බොහෝ දේ සුරක්ෂිත කරන්න කටයුතු කරලා තියෙනවද සමහර විට ඔබ ඉතා හොඳින් දන්න චරිත ඒ ආත්ම බව ඔබ නොදැන සිටීම විතරයි අඩුපාඩු කොහොමුණත් මහා රාවණා ඉතිහාසයේ වෙනුවෙන් අපිට කරන්න බොහෝ යුතුයකම් තියෙන බව ඔබට දැන් තේරෙන්න ඕන ඒ ඉතිහාසයට යුතුයකම් ඉටු කරනකොට නිර්මාණය වෙන්නේ ලස්සනට මේ වර්තමානය ඒ වගේම වර්තමානයේ තුලදී අපි නිසියාකාරව මේ ඉතිහාස කාරණත් එක්ක හැසිරෙද්දී ගොඩ නැගෙන්නේ ඔබේ වගේම ඔබේ දුව දරුවන්ගේ අනාගතය ඒ වෙනුවෙන් තමයි හැම තත්පරයක්ම තමන්ගේ මනස වෙහෙසවමින් කටයුතු කළ යුතු වෙන්නේ රාවණ ඉතිහාසය කියලා කියන්නේ කොයිතරම් අපූරු කාරණයක්ද ඔබ කොයිතරම් මේ ඉතිහාස කාරණයක් එක්ක බැඳිලා ඉන්නවද හැබැයි ඔබට මේ දේවල් මතක නැත්තේ ඇයි ඔබ හිතන්න පුළුවන් මම බොහෝ දේ කියමින් ඉන්නේ රාවණ ඇල්ල ආශ්‍රිතව බව ඔව් රාවණ ඇල්ල ආශ්‍රිතව රාවණ ඉතිහාසය හා සම්බන්ධව ඔබට හෙළි කරන්න තියෙන දේවල් අසීමිතයි ඒ වගේම අප්‍රමාණයි මුලින්ම මේ කතා ටික අහලා ඉන් පස්සේ අපි රාවණ ඇල්ලේ නෙළියට ගිහිල්ලා කතා කරමු රාවණ ඇල්ල ආශ්‍රිතව අදටත් එක්තරා හුදකලා කඳුවැටියක් තියෙනවා මේ කඳුවැටියේ අපේ ඉපැරණි ඍෂිවරු ගණනාවක්ම අදටත් ධ්‍යාන සුවයෙන් කල් ගෙවනවා හැබැයි ඔබ දන්නවා මේ වෙද්දි රාවණ ඇල්ල ආශ්‍රිතව මොනතරම් විනාශකාරී දේවල් සිද්ධ වෙලා තියෙනවද කියලා ඉතාම හුදකලාව පැවතුණු ඍෂිවරු මුනිවරු ධ්‍යාන සුවයෙන් කල් ගෙවපු කඳු සෑහෙන ප්‍රමාණයක් අද වෙද්දි ව්‍යාපාරික මධ්‍යස්ථාන බවට පත් වෙලා ඉවරයි ඒ නිසාම මේ ස්ථානවලින් ඒවායේ ධ්‍යාන සුවයෙන් වැඩ හිටපු ඍෂිවරු මුනිවරු බොහෝ සංඛ්‍යාවක් ඒ ස්ථානවලින් නිවත් වෙලා ගිහින් ඉවරයි මේ අය අතරින් බොහෝමයක් අදට ධ්‍යාන සුවයෙන් කල් ගෙවන එක්තරා සුවිශේෂී කඳුවැටියක් තියෙනවා මේ කඳුවැටියේ බැලූ බැල්මට සුවිශේෂී බවක් කිසිවෙකුට පේන්නේ නැහැ හැබැයි සහ මුලින්ම මේ කඳුවැටිය ස්වභාවික කඳුපන්තියෙන් පරිබාහිරව කෘතිමව නිර්මාණය කරපු එකක් අද වෙද්දි මේ ඉදිකරපු නිර්මාණයේ වටා පස් ගොඩලි වලින් වැහිලා තුරුලතා පැලවෙලා අනෙක් කඳු වැටි වගේම
බැලු බැල්මටම කඳු ඇටියක් හැටියට පේන්න තිබුණත් මේකේ අභ්‍යන්තරයේ සහ මුලින්ම වෙනස් මේ ඍෂිවරුන්ගේ වගේම මුනිවරුන්ගේ නම් ගම් එක්කම ශරීර ප්‍රමාණ එක්කම ශරීර ස්වභාවය එක්කම ඔවුන්ගේ සියලු විස්තර චක්‍රායදී තුලින් ඉදිරියේදී හෙළි කරනවා අද දවසේදී මම මතක් කරන්න උත්සාහ කරන්නේ ඍෂිවරු මුනිවරුන්ගෙන් පිරුණු රාවණ ඇල්ල ආශ්‍රිතව තියෙන මේ කඳු වැටිය සම්බන්ධයි අනෙක් කඳු වැටි අතරම තියෙන මේ කඳු වැටිය බැලු බැල්මටම අනෙක් කඳු වලට සමාන බව මම ඔබට කිව්වා හැබැයි මේ කඳු වැටිය අනෙක් කඳු වැටි වලට සාපේක්ෂව තරමක් කුඩායි ඒ වගේම මේ කඳු වැටිය මුදුනත රව් මැඩයකින් යුක්තයි උල් මුදුනක් නැති හරියටම නිර්මාණය කරන ලද පිට්ටනියක වගේ ස්වරූපයක් ගන්න මේ කඳු මුදුනත වලලු කිහිපයක ස්වරූපෙන් දකින්න ලැබෙනවා මේ කඳු ඇටිය ඇල්ල වැල්ල වායේ මාර්ගෙත් තන් කිහිපයක ඉඳන්ම පෙනුණත් ඔබට කිසි විටක මම මේ කියන හැඩය හොයාගන්න ලැබෙන්නේ නැහැ ඒක හොයාගන්න නම් එක්තරා උස කඳු මුදුනතක ඉඳලා පහළ බලන්න ඕන එහෙම බලනකොට තමයි මම මේ කියන ලක්ෂණ සියල්ල පේන්න පටන් ගන්නෙ විශාල ප්‍රපාතයක් සහිත බෑවුම් සහිත බැලු බැල්මටම ත්‍රාස්‍ය ජනක භාවයකින් සමන්විත මේ ස්ථානය අදටත් ඍෂිවරු මුනිවරු විශාල සංඛ්‍යාවක ධ්‍යාන සුවේන් කල්ගෙවන අපූර්තෝ තැන්න මේ මහපොළොවේ ඉඳන් විශ්වයට ලබා දෙන්න පුළුවන් ශක්තියත් විශ්වයේ ඉඳලා මේ මහපොළොවට ලබා ගන්න පුළුවන් ශක්තියත් නිරන්තරයෙන්ම මේ ස්ථානයේ ඉඳලා සිද්ධ කර ගන්නවා ඒ වගේම ඔබට මේ කඳු වැටිය ගැන තවත් එක දෙයක් මම කියන්නම් මහා විශාල රූස්ස ගස් වෙනුවට ලස්සන තනකොළ පියස්සක් වගේ තමයි මේ කඳු වැටිය මුදුනත පුරාම දකින්න පුළුවන්කම ලැබෙන්නේ විචක්ෂණශීලී ඇසින් බැලුවොත් ඕනම කෙනෙක්ට පේනවා මෙතන තියෙන අනෙක් කඳු වැටි වලට සාපේක්ෂව මේ කඳ අතිශයින්ම වෙනස් බව කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරියටම මීට කාලාන්තරයකට කලින් මෙතන ගොඩබාපු පිටසක්වල ජීවි යානයක වටේට පස් ගොඩ ගැහිලාද කියලා මම ඔබට එහෙම හිතෙන කතාව දැන් කියන්නේ නැහැ හැබැයි චක්‍රායුධයේ වැඩසටහනේදී එක්තරා තැනක් එනවා මට මේ කතාව හෙලි කරන්න සිද්ධ වෙන. ඒ මොහොතට මේක හෙලි කරන්න තියාගෙන අද මම ඔබට කියන්නම් ඔබට බැලු බැල්මට පේන්නේ පිටසක්වල ජීවි යානයක් වටා පස් කන්දක් ගොඩ ගැහිලා වගේ. සමහර කෙනෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ගයා නැයි චක්‍රායුධයේ වැඩසටහනේ මේ වගේ දෙයක් හෙලි කරන්නේ. ඍෂිවරුන්ට මුනිවරුන්ට රාවණ ඇල්ල ආශ්‍රිතව තිබුණු කඳු වැටි වලින් ඉවත් වෙන්න පවා සිද්ධ වුණා නම් ඍෂිවරු මුනිවරු ගණනාවක් වැඩ ඉන්න මේ කඳු වැටිය පිළිබඳව ඇයි හෙලි කරන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේ කාරණා සියල්ල ලෝකෙන් සැඟවෙලා පවතින අවශ්‍ය කරන්නේ නැහැ.
निश्चितवम तव आवृदु सीयज्ञा मेकेन कंदुवेटी सुरक्षिताय अनेक रहस्य तमाय मे कंदुवेटी विनाशकरण हदन ओनम अवस्थावकदी मे कंदुवेटी एतनी नतुरुदन वेला वेनत तनक स्थानगत वेवी ओबे पृथग्जन मनसट हसु नोवन मुन्नतरम देवल मे महापुलोड विराजमानो पावतिनवद ओब जीवत्तन ओबे परमायुष अतुले ओबट किसी दाक हितागन्न बेरि कोई तरम देवल मे महापुलोव यट वगेम मे महापुलोव मतत् सिद्ध वेमिन पावतिनवद समहर व्यापृति वलिन पवा उत्साह कला मे इतिहास कारणा पिलिबंदव देवल होयागन्न समहर समहर देवल विनाश मुकेट अददान्न उंट पुलुवन्नु नाट समहर देवल गैन हान कविस्याक्वत् दैनगन्न उंट पुलुवन्नु ने नै मे कंदुवेटी ऐतुले कोई तरम उमन मार्ग निर्माणे कलाद कृत्रिमव मैत बहागे निर्माणे करपु ए कृत्रिम उमन मार्ग वलिन गिहिल्लवत् ඔවුන්ට අපේ ඉතිහාසයේ අබමල් රොණක දෙයක්වත් හොයාගන්න පුළුවන්ුනේ නැහැ. රාවණා ඉතිහාසයට අදාළ සමහර සමහර දේවල් ඔවුන් අස්ථානගත කළාට අපේ ඉතිහාසයේ මර්මස්ථාන ඒ වගේම කේන්ද්‍රීය දේවල් එකකටවත් අත තියන්න උන්ට පුළුවන්ුනේ නැහැ. හැබැයි ඒ වෙනුවට අපේ දැයේ ආදි මුතුන් මිත්තන් නිර්මාණය කරපු ප්‍රධාන පෙළේ දේවල් වල ආකෘති भूमि कौन विनाश कला इव अत्यवश्य देवल नौनात् प्रधान दे स्वयाग्नयन गवेशकेक्ट इव अतर मगदि साक्षि साधक विधियट मुन गैसिय युतुमाय हैबै उन विनाश कले देवल कोमुनात मेरटे इतिहास कारणे विसंदा गनीमेदी आयमत मे देवल तिबू तेन्वलम तियन्न तरम शक्ति संपन्न भावयाक अदट तात्मिक विन्न मिनिसुंट वगेम मौ कुसिन मे महापोलोवट आपु अयट तियन बव मम तरे विश्वास करनवा कोई तरम देवल वेरदि विधियट निर्माणे किरला तिबुनात आयमत तेवा सकस करन्न अवश्य लेद हतुव उन्गे शरीर तुल कैकैरमिन तियन बव मे मोहते पवा मम विश्वास करो मम केपु मे ऋषिवरु मुनिवरु वेडइन्न विशेषित कंदुवेटी ऐतुले मे आयट वेन वेनम कुटी इदिकरला तियेनवा हरियटम किव्वोत् मे कंदुवेटिये तट्टु हयकिन समन्विताय मे तट्टु हयकिन समन्वित कंदुवेटी ऐतुले ऋषिवरुंट मुनिवरुंट वेन करला निर्माणे करपु कुटी 36क् तियेनवा मे कुटी 36म ऋषिवरु मुनिवरु तमन गि ध्यान सुवेन कल्गे वीम आरंभ करला देन वसर दहस गणनक वेनवा ऋषिवरेक्ट हो मुनिवरेक्ट अवश्य करन सियलु आकारे पहासुकम सहितो तमाई मे हेम कुटियक्म निर्माणे करला तीन मे हेम कुटियक्म අවශ්‍යතාවලට අංග සම්පූර්ණයි කිසිම අවශ්‍යතාවක් ඉටු කර ගැනීම වෙනුවෙන් මේ කඳුවැටි නෙලියටේම අවශ්‍ය වෙන්නේ නැති තරමටම මේ හැම කුටියක්ම අංග සම්පූර්ණ අවශ්‍යතාවලින් සම්පූර්ණ කරලා තියෙන්නේ ඔබ දන්නවද මේ වගේම තවත් කඳුවැටියක් මේ රාවණ ඇල්ල ආශ්‍රිතවම නිර්මාණය වෙලා තියෙන බව ඒ කඳුවැටිය තුල තවමත් කිසිම ඍෂිවරයෙක් හෝ මුනිවරයෙක් ධ්‍යාන සුවයෙන් කල් ගෙවන්නේ නැහැ මේක සහ මුලින්ම අනාගතය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක්
සමහර විට මේ ස්ථානයේ කුටියක් වෙන් වෙන්නේ චක්‍රායුධය අහන ඔබට වෙන්න පුළුවන්. ඔබේ ආධ්‍යාත්මික සුපෝෂිත භාවය වර්ධනය කර ගැනීම වෙනුවෙන් නම් ඔබ වෙහෙසෙන්නේ මේ ඉතිහාසයේ සත්‍යයන් ගවේෂණය කිරීම වෙනුවෙන් නම් ඔබේ කාලය වැය කරන්නේ. සමහර විට මේ කඳු වැටි පළමු කුටියේ හිමිකරුවා මේ වෙද්දි චක්‍රායුධය අහගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒ ආධ්‍යාත්මික ලෝකයේ තියෙන නිදහස, ඒ ආධ්‍යාත්මික ලෝකයේ තියෙන සැනසීම ඔබට පෘථග්ජන මනසින් කවරදාකවත් හිතලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒක විඳින්න අවශ්‍ය එකක්. ඒක විඳලා අවබෝධ කරන්න ඕන එකක්. ඒක විඳලම දැනගන්න ඕන එකක්. අමුතුවෙන් බොරු සංවරකම් හදාගන්න අවශ්‍ය නැහැ. සමාජයේ සම්මත කරලා තියෙන බොරු හොඳ චරිතයක් වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ආශාවන්, තමන්ගේ කැමති දේවල්, තමන්ගේ රුචිකත්වයන් යටගහගෙන කෘත්‍රිම මිනිහෙක්ව පෙන්නගෙන එළියට ජීවත් වෙන මිනිසෙක්ට කවදාකවත් ආධ්‍යාත්මිකව නිදහස් කෙනෙක් වෙන්න බෑ. බොරු ව්‍යාජයන් මවාපාමින් කෘත්‍රිමව ජීවත් වෙන ව්‍යාජ චරිතයක් වෙනුවට සැබෑ මිනිසෙක් වෙන්න. සැබෑවතුළු ජීවත් වෙන්න. තමන් කැමති, තමන් ප්‍රිය කරන, තමන් ආස කරන ඕනම දෙයක් කරන්න. ආධ්‍යාත්මික භාවය කියලා කියන්නේ ඒ කරන ඕනම දෙයක යහපත අයහපත එහෙමත් නැත්නම් සැබෑ යථාර්ථය දැනගෙන ඒ දේ සිදු කිරීම පමණයි. බොරු සුචරිතවාදීන් වීමට උත්සාහ කිරීමෙන් ඔබ සිද්ධ කරගන්නේ ලෝකයක් මුලාවට පත් කරමින් තමනුත් මුලාවට වැටීම විතරයි. ඒ වෙනුවට සරල පුද්ගලයෙක් බවට පත් වෙන්න. විශ්වයේ සත්‍යයන් හරිම සරලයි. හැබැයි ඒ සත්‍යයන් හරිම ගැඹුරුයි. සමාජයට හානියක් නොවන, තවකෙකුට තර්ජනයක් නොවන, තවකෙකුට දුකක් වේදනාවක් නොවන, තමන් කැමති ඕනම දෙයක් නිදහසේ කරන්න. හැබැයි ලෝකයා වෙනුවෙන්, ලෝක සත්වයා වෙනුවෙන්, විශ්වය වෙනුවෙන් ඔබට කළ හැකි හැම දෙයක්ම ප්‍රමාදයකින් තොරව සිද්ධ කරන්න. අවශ්‍ය වෙන්නේ ඒ ටික විතරයි. කාවවත් සනසවන්න ජීවත් වෙන්න එපා. කාටවත් ඕන විදියට කාගේවත් හිතරි දෙයි කියලා, කවුරු හරි මොනවා හරි හිතයි කියලා, අනෙක් අයගෙන් හොඳයි කියලා හන ජීවිතයක් කෘතිමව නිර්මාණය කරගෙන හිරකාරයෙක් වගේ විඳවන්න එපා. ඔය අනෙක් අය හිතයි කියලා ඔබ ගහගෙන ඉන්න රාමුව සහ මුලින්ම කඩලා ඉවත් කරගන්න. රාමුවෙන් පිටට આવොත් මිස රාමුව තුල ඔබට සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඔබේ මනසේ ඔබ ගහන් ඉන්න රාමුවේ හතර හිමා කඩා බිඳ දාලා සුණු විසුණු කරලා දාන දවසට විතරක් ඔබට සැනසීමේ ආලෝකය පේන්න පටන් ගනීවි. මේ මහපොළවේ ඔබට වෙනත් මානයන් පේන්න පටන් ගනීවි. ඒ වෙනත් මානයන් දකින මනසට විතරක් පුළුවන්කම ලැබෙනවා මේ මහපොළව වෙනුවෙන්, තව කෙනෙක් වෙනුවෙන් වචනකින් හොදයක් කරන්න. ඒ වෙනුවෙන් තමයි ඔබ මහන්සි විය යුත්තේ. ඒ තමයි සැබෑ හෙළයින්ගේ ලක්ෂණය. ඔබට සැබෑ හෙළයෙක් වෙන්න නම් ඕන වහාම ඔබ ඔබ දිහාවේ බලන්න. වටපිටාව දිහාවේ බලන එක මොහොතකට නවත්වලා තමන්ගේ ඇතුළාන්තයේ දිහාවේ බලන් ඉන්න. තමන්ව අවබෝධ කරගන්න. තමන්ව නිවැරදි කරගන්න.
තමන් ගෙවලුවේ හදන්න ඉන්න මාන්න උද්දච්චකම් තමන් අවබෝධ කරපු හැම දෙයක්ම බින්දුවට බස්සලා නිදහසේ මේ ලෝකේ දිහායි බලන්න පුංචි දරුවෙක් මේ ලෝකේ දකිනවා වගේ අව්‍යාජව දකින්න මිනිසුත් එක්ක අව්‍යාජව හිනා වෙන්න මනස එක එක කුණු කන්දල් ගොඩ ගහගෙන තමන් ගහන් ඉන්න රාමු වලට අනුව මිනිස්සු දිහා බලන එක වහාම නවත්වන්න අන්න එදායින් පස්සේ අපට පුළුවන් සුජාත හේල දේශයක් වෙනුවෙන් උර දීලා වැඩ කරන්න රාවණා ඉතිහාසය ඇතුලේ අසිරිමත් බොහෝ දේ අපිට කතා කරන්න තියෙනවා අපි ඒ වෙනුවෙන් මේ ළඟ දවසේ මුණ ගැහෙමු මීට ගයාන් සඳ කැළුම් නොහොත් සහස්‍රමුඛ රාවණ